අයිබෝන් ගෙවි ගිය දිනයේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම තිලින නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සිවිල් ආරක්ෂක බලකාය කිසිවෙකුගේ අතකොළුවක් වීමට ඉඩ තබන්නේ නැහැ. මැදිරිගිරියේදී ජනපතිගෙන් සහතිකයක්. හිටපු ජනාධිපති අගමැති කරවීමට ගන්නා උත්සාහය ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි. මේ ජනතාව ජනාධිපතියට ප්‍රතික්ෂේප කරන කොහොමද දැන් පස්සේ දොරෙන් අගමැති කරන්නේ? වත්වලදී අනුතරටපත් විරෝධ රථයක සැක කටයුතු මලසිරුරා. බදුල්ලට මන්ත්‍රී දුර දෙකක් අහිමි වූයේ ඇයි? ඒකට හේතුව දිවයිනේ යන් ප්‍රදේශයේ එක සංසන්දනය කරනකොට ඌව පළාතේ චන්ද හිමියන්ගේ ලියාපදිංචි වීම අඩු වීමයි. වත්තල පල්ලේවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ දෙකක් අනතුරට ලක් කර පලා යමින් තිබූ ත්‍රිරෝද රථයක තිබී සැක කටයුතු පුද්ගල මලසිරු රක්ෂාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එම මලසිරුරේ හිස ප්‍රදේශයේ තුවාල කිහිපයක්ද දක්නට ලැබෙන බවයි. අධික වේගයෙන් ගමන් කරමින් තිබූ අදාළ ත්‍රිරෝද රථය පල්ලේවත්ත පාලම අසලදී තවත් ත්‍රිරෝද රථ දෙකක ගැටි අනතුරට ලක්ව තිබෙනවා. මේ මහප්පගල මෙතන පෙරලා තමයි කෙලින් කරගෙන පස්සේ වාහනේ මේන් ගියේ. මම දැක්ක ටීවිල් එකක් ඇපිලා මෙතන නතර කරන්න ඇවිල්ලා. ඉතින් නතර කළා මේ ඒකම ටැපික් දෙන්න එක් ආවා. මම එසලට කිව්වා මේ අර ටීවිල් එකේ ඇතුළේ ඉන්න කෙනාට ලේනවා කියලා. පස්සේ රාල්හම්ල දෙන්න බැහැලා ත්‍රිරෝද රථයේ මලසිරුරක් ඇති බව ප්‍රදේශවාසි නිරීක්ෂණය කර ඇති අතර එහි සිටි තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. අද දින හවස වත්තල පොලිස් වසමේ ප්‍රීතිපුර ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් පල්ලියවත්ත වංගුව ප්‍රදේශයේදී තවත් ත්‍රිරෝද රථ දෙකක ගැටී තිබෙනවා. නමුත් එම අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය නොනවත්වා ඔවුන් ධාවනය කරන විට ප්‍රදේශවාසීන් විසින් එම ත්‍රිරෝද රථය නවතා පරීක්ෂා කර බැලීමේදී ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව දැක තුවාලකරුවන් දෙදෙනාව රාගම රෝහලට රැගෙන ගොස් තිබෙනවා. එසේ නමුත් ත්‍රිරෝද රථයේ තවත් පුද්ගලයන්ගේ මෘත ශරීරයක් තිබී තිබෙනවා. ඔහුගේ ඔළුව ප්‍රදේශයේ තුවාල වී තිබෙන බවටයි වාර්තා වන්නේ. වත්තල පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. දවසේ පුවත සිවිල් ආරක්ෂක බලකාය මෙන් ඉදිරියට කිසිදු පක්ෂයක හෝ දේශපාලඥයෙකුගේ අතකොළුවක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මැදිරිගිරිය ජාතික පාසලේ අද පස්වරුව පැවති උත්සවයකට එක් වෙමින්. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජික සමාජිකාවන්ට විශ්‍රාම වැටුප් සහිත ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය මැදිරිගිරිය ජාතික පාසලේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ අනුව 40,000ක් වූ සිවිල් ආරක්ෂක බලකා සමාජිකයන්ට මෙම පත්වීම් හිමි වනු ඇති. සිවිල් ආරක්ෂක බලකාය කිසිදු දේශපාලන පක්ෂයක හෝ දේශපාලඥයෙකුගේ අතකොළුවක් බවට පත්වීම නීතියෙන් මෙන්ම සදාචාරයෙන්ද තහනම් කිරීමේ සහතිකය තමා විසින් ලබා දෙන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. මම දන්නවා පසුගිය කාලවලදී දේශපාලන පක්ෂවල කාර්යයන් සඳහා ඔබ කොතෙක් පාවිච්චි කළාද කියලා බලී සිටියා. පසුගිය ජනාධිපති වර්ණයේදී මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පළවෙනි රැස්වීම අනුරාධපුරයේ පවත්වපු වෙලාවේ හිටපු ජනාධිපතිවරයාගේ ඔබෙන් 15,000ක් පිරිසක් ගෙනහිල්ලා වේදිකාවේ ඉස්සරහින් තියලා තමයි පළවෙනි මංගල රැලිය කළේ මට මතකයි. ඔබ රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබන පිරිසක් වගේම ඔබට දේශපාලන පක්ෂ විදිහට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම අකැප වූ දෙයක් පිළිබඳව බොහොම පැහැදිලි සහතිකයක් මම ඔබට දෙනවා. මින් ඉදිරියට කිසිදු මැතිවරණයකදී කිසිම දේශපාලන පක්ෂයක කිසිම දේශපාලඥයෙකුගේ සගයින් හෝ ඔවුන්ගේ ආධාරකරුවන් වීම ඔබට එක් පැත්තකින් නීතියෙන් තහනම් අනිත් පැත්තෙන් සදාචාරාත්මකව තහනම්.
ජනතාව ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපතිවරයා පසා දොරින් අගමැති කරන්නේ කෙසේදයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරනවා. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ තීරණය කළ යුත්තේ ජනතාව බවයි. අද පස්වරුවේ මහනුවර පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්ලතු මහා විහාරයේ වෙත පැමිණියා. එහිදී මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙතර ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ පක්ෂ සමාජිකින්ගේ රැස්වීමක් අද පසරුවේ මහනුවරදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවති මෙම රැස්වීමට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගණේෂන් මහතා හා අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාද එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවලු මා මාරු කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ කියන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කරන්න ඕනේ කියලා. ඉතින් ජනතාව ජනාධිපතියට ප්‍රතික්ෂේපයක් කරන කොහොමද දැන් පස්සේ දොරෙන් අගමැති කරන්නේ? ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධයිනේ. ජනතාවට මේ මතේ මාරු කරන්න පුළුවන් කවුද අගමැති කියලා? ඒ ජනතාව ඒ තීරණය දෙන්න ඕනේ. මෙතන වරමක් නැති, පණ නැති අයට බෑ ඒ තීරණය ගන්න. ජනතාවට ඕන නම් මා අගමැති කරන්න, මා අගමැති කරයි. මහින්ද රාජපක්ෂ අගමැති කරන්න, එයා අගමැති කරයි. මං හිතන්නේ ඒක වෙයි කියලා වෙන එකක් කරයි. ඇයි ජනතාවගේ තීන්දුවට මේ රාජපක්ෂ පරාජය කරන්න බලෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දෙන්න එකතු කරන්නේ. එතුමා කියන්නේ එතුමා ලෑස්ති රට බේරා ගන්න. ඉතින් කාගෙන්ද රට බේරා ගන්න හදන්නේ? රට ගෙනියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එතුමා කියන්නේ ඔයගොල්ලෝ රට බේරා ගන්න කියනවා කියන්නේ. මේක මහා විහිළුවක්.